නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මශ්‍රවණයත් ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිඟතුනි අපේ බුදුරජාණන් වහන්සේව අපි හඳුන්වනවා ලෝකවිදූ කියලා. උන්වහන්සේ මේ විශ්වය ගැන, ලෝකයේ ගැන, ලෝක ධාතු ගැන, ඒ වගේම අපි නොදන්න මේ වෙනත් ලෝක ධාතු දසදහසක් ලෝක ධාතුව, ද්විසහස්‍රී, ත්‍රිසහස්‍රී, චතුසහස්‍රී මේ විදිහට මේ විශ්වය ගැන මහා පුදුම අවබෝධඥානයක් ඇතුව මේ ලෝක ධාතු ගැන පුදුමාකාර දැනුමකින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ අනෙක් සත්වයන්ට, සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝක විෂය ගැන අචින්ත්‍යයි. සාමාන්‍ය කෙනෙක් මේ විශ්වය ගැන, ලෝකය ගැන කොහොමද එහෙම වෙන්නේ, පිටසක්වල කොහොමද සත්වයෝ ඉන්නේ, ඕවා හොය හොයා ඒ ගැන විමස විමස ඉන්න ගියොත් ඔහු එක්ක විපිලිසර භාවයට පත් වෙනවා මිසක් ඔහුට මේ ලෝක විෂය නම් සාමාන්‍ය කෙනෙකුගේ නුවණකට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේමයි බුද්ධ විෂයත් අචින්ත්‍යයි. බුදු කෙනෙකුගේ හැකියාවන් ගැන, බුදු කෙනෙක්ගේ විෂයපතයන් ගැන, බුදු කෙනෙක්ගේ ඥාන සම්භාරය ගැන කොහොමද එහෙම වෙන්නේ, බුදුහාමුදුරන්ට කොහොමද එහෙම වැටහෙන්නේ, උන්වහන්සේගේ ඔය ගුණ කොහොමද කිය කිය එහෙම තමන්ගේ නුවණින් හිතලා හිතලා සාමාන්‍ය මිනිස්සෙකුට බුදු ගුණ තේරුම් ගන්න අමාරුයි කියන බුදු කෙනෙක්ගේ විෂයපතේ ගැන තර්කානුකූලව හිත හිතා ඉන්න ගියොත් ඔහුගේ හිත විපිරිසර වෙනවා මිසක් ඔහුටත් මේ යථා ස්වභාවය තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ ලෝකවිදූ ගුණය තුළ උන්වහන්සේ අපිට පෙන්වන්නේ උන්වහන්සේට මේ විශ්වය ගැන, ලෝකයේ ගැන, ලෝක ධාතු ගැන, සත්ව තලයන් පිළිබඳව, සත්‍යයන් උපදින ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙනවා විතරක් නෙවෙයි, ඒ සියලු ලෝකයන්ගේ මිදෙන මාර්ගය උන්වහන්සේ හොයාගත්තා. ඒ ලෝකයන්ගේ මිදුණ මිදෙන මාර්ගයේ දෙව්මිනිස් ලෝකයාටම කරුණාවෙන් දේශනා කරලා මේ සතරාපායි වැටි වැටි යන සත්ත්ව ලෝකවල ඉපදීපදී යන මේ දීර්ඝ සංසාර ගමනින් මිදිලා ධර්මාවබෝධය කරා යන්න ලෝක සත්වයන්ව බුදු කෙනෙක් පහළ වෙලා යොමු කරනවා. අපි චුට්ටක් විමසලා බලමු බුදුරජාණන් වහන්සේ මේ විශ්වය ගැන, ලෝකයේ ගැන සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට දේශනා කරපු යම් යම් දේශනා කීපයක් තියෙනවා. ඒ දේශනා ඇසුරෙන් බුදු කෙනෙක්ගේ තියෙන මේ අවබෝධඥානෙ, විශ්වය ගැන තියෙන උන්වහන්සේට තියෙන අවබෝධය, සත්ත්ව ලෝක සත්වයන් උපදින තල ගැන යම් දැනුමක් අපි ඇති කරගන්න උත්සාහයක් ගමු. පිංගතුනි අංගුත්තර නිකායේ සඳහන් වෙනවා ලෝක ධාතු විඤ්ඤාපන කියන සූත්‍ර දේශනාව. මේ දේශනාවේ සඳහන් වෙනවා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මීට පෙර මේ ලෝකේ පහළ වෙලා වැඩ හිටිය සිකී කියන බුදුරජාණන් වහන්සේට අබිබූ නම් වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේ බොහෝම ඍදි බල සම්පන්න කෙනෙක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මං අහලා තියෙනවා. මේ අබිබූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරුදීෙන් කතාබස් කරන්න පුළුවන් ඉරුදීමේ හැකියාවක් පිහිටලා තිබුණා කියලා තථාගතයන් වහන්සේ මීට පෙර දවසක් දේශනා කරා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඒ අබිබූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුවල සත්වයන් එක්ක ඉරුදීෙන් කතා කරන්න පුළුවන් නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට මේ විශ්වය තුළ අනෙකුත් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට කොයිතරම් පරාසයක් දක්වා බුදු කෙනෙකුට ඇහෙන්න සත්ව ලෝකවලට කතා කරන්න පුළුවන්ද කියලා ආනන්ද හාමුදුරුවෝ විමසනවා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි කිය. සීමා කරන්න බෑ කිය. බුදුරජාණන් වහන්සේ එතනින් එහාට විස්තර කරන්න ගියේ මොකද මේ ලෝක විශ්ය අචින්ත්‍ය දෙයක්. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ආයමත් අහනවා, අනේ ස්වාමීනි අපි ආසයි තථාගතයන් වහන්සේගේ හැකියාව දැනගන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අහලා තියෙනවා සිකී කියන බුදුරජාන් වහන්සේගේ අබිබූ කියන මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදීෙන් කතා කරන්න පුළුවන් කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෝතුරා බුදු කෙනෙකුට මේ ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට කොයිතරම් පරාසයක් දක්වා ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා ආයිමත් ඇහුවා.
දෙවනි වතාවෙත් බුදුරජාන් වහන්සේ වදාළ ආනන්දේ බුදු කෙනෙකුගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි. මොකද බුදුරජාණන් වහන්සේ මේ වගේ පිළිතුරක් දීලා ඒ ගැන විස්තර නොකර නවත්තන්නේ ඒක අවබෝධයට නිවන් අවබෝධයට හේතු වෙන දෙයක් නෙමේ. සමහර වෙලාවට ඒ දෙන පිළිතුර තුළ සාමාන්‍ය කෙනා විශ්වය ගැන ලෝකය ගැන හොයන්න කොහොමද ඌව හොය හොයා කාලය ගත කරන්න ගිහිල්ලා ඔහු ප්‍රමාදයට පත් වෙනවා. ඔහු ධර්මාවබෝධය කරා යොමු කරන්න තියෙන කාලය ඔහු අහිමි කරගන්න. ඒ නිසා දෙවනි වතාවක් බුදුරජාන් වහන්සේ වදාළ ආනන්දේ තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි. හැබැයි ආනන්ද හාමුදුරුවෝ දන්නවා බුදුරජාණන් වහන්සේ සමහර පිළිතුරු දෙන ක්‍රම තියෙනවා. නිවන් අවබෝධය ගැනම අදාළ වෙන ප්‍රශ්නයක් නම් ඒකාංශ ව්‍යාකරණීය පඤ්ඤා කියන එක වතාවෙම උන්වහන්සේ ඒකට ධර්මානුකූල පිළිතුර දෙනවා. සමහර ප්‍රශ්න තියෙනවා, ඒ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ විභජ්‍ය ව්‍යාකරණීය පඤ්ඤා, ඒ ප්‍රශ්නේ කොටසෙන් කොටස බෙද බෙදා ධර්මාවබෝධයට උපකාර වෙන ආකාරයට කොටස් වශයෙන් විස්තර කරමින් දහම් දෙසනවා. ඒකට ධර්මයේ කියනවා විභජ්‍ය ව්‍යාකරණීය පඤ්ඤා. ඊළඟට සමහර ප්‍රශ්න බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි අහන කෙනා දන්නෙත් නැහැ සමහර ලාවට මොකද්ද මම මේ අහන්නේ. සමහර ප්‍රශ්න තියෙනවා අහන්නම් වාලේ අහනවා. එක්ක අහන්න ඕන නිසා මොකක් හරි අහන. එක්ක ඔහුට තේරෙන්නෙත් නැහැ මේ අහන දේ මොකද්ද මේ අහන අර්ථය. එතකොට එවැනි සමහර ප්‍රශ්න අහද්දී බුදුරජාණන් වහන්සේ පෙරලා ඔහුගෙන් ප්‍රශ්න අහනවා. එහෙම ඇසීම තුළ ඔහුගෙම්ම ඊට අදාළ උත්තරේ මතුවෙනකොට ඒ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඒකට කියනවා පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා. පෙරලා ප්‍රශ්න අහන කෙනාගෙම ප්‍රශ්න කරමින් ඔහුට අවශ්‍ය ධර්මාවබෝධය ලැබෙන ආකාරයට දහම් දෙසේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සමහර ප්‍රශ්න තියෙනවා කෙලින්ම නිවන් අවබෝධයට උපකාර වෙන්නේ. හැබැයි මේ ප්‍රශ්නෙට පිළිතුරු දීම තුළ කෙනෙක්ගේ සද්ධාව ඇති වෙන්න පුළුවන්. කෙනෙකුට ධර්මාවබෝධය කරා යන විදිහට සද්ධාවාරි ඇති කරගන්න හේතු වෙනවා නම් පළවෙනි වතාවේ පිළිතුරු නොදී දෙවෙනි වතාවේ පිළිතුරු නොදී තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවල් දේශනා කරනවා ආනන්ද හාමුදුරන්ට. ආනන්දේ නුඹ නැවත නැවතත් පුන පුනා යලිත් ඒ ප්‍රශ්නේම අහනවා. එහෙමනම් ඔන්න මතක තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ පිළිතුරු දෙනවා. තවත් ප්‍රශ්න ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒවට කියන තපනීය පඤ්ඤා. ඒ ප්‍රශ්නවලට ඒ උත්තර තමන්ට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ, නිකන් අහන්නම් වාරි අහන ප්‍රශ්න තියෙනවා. ඒවට පිළිතුරු දීමෙන් ඒක බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේ දන්නවා මේක කිසිම අර්ථයක් නැහැ. දැන් සාමාන්‍ය නිකන් සමාජෙ හිතන මිනිස්සුන්ගේ උන ප්‍රශ්න තියෙනවා. ගහද ගෙඩියද ඉස්සෙල්ලා හටගත්තේ. ඔන්න දැන් තර්ක විතර්ක දිගට යනවා. කෙනෙක් කියන ගහ කියලා. එතකොට එහෙනම් ඒ ගහ හටගත්තේ මොන ගෙඩියෙන්ද? මොන ඇටෙන්ද ඒ ගහ මතු වුණේ පැල දැම්මේ? එතකොට කවුරු හරි කියන ආ නෑ නෑ ගෙඩිය. එහෙනම් ඒ ගෙඩිය හටගත්තේ මොන ගහින්ද? දැන් ওই වගේ වර කිකිලිද බිත්තරේද හටගත්තේ? ওই වගේ මිනිස්සු අතර තියෙනවා උත්තර නෑ. ඉතින් ඔහේ තර්ක විතර්ක කර කර වාද විවාද කර කර ඉන්න ප්‍රශ්න තියෙන. සමහර වෙලාවට එවැනි අඥාන ප්‍රශ්න බුදුරජාන් වහන්සේගිනුත් යම් යම් අන්න තීර්ථකයෝ යම් පුද්ගලයෝ ඇවිල්ලා අහන අවස්ථා තියෙනවා. එවැනි වෙලාවල් වල බුදුරජාණන් වහන්සේ ඒවට පිළිතුරු නොදී නිහඬව ඉන්න. එවැනි ප්‍රශ්න 10ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඒවට කියන තපනීය පඤ්ඤා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී නිහඬව සිටිය ප්‍රශ්න. එතකොට මේ වගේ අවස්ථාවල දැන් අතනදී බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව ආයමත් අහනවා. තුන්වෙනි වතාවටත් අහනවා. නී ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ සීකී කියන බුදුරජාණන් වහන්සේට හිටිය අභිභූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතුල ඉන්න සත්‍යයන්ට ඇහෙන කතා කරනවා කියලා මම අහලා තියෙනවා. තථාගතයන් වහන්සේම දවසක් මේ ගැන දේශනා කරා. එහෙමනම් ස්වාමීනි බුදු කෙනෙකුට මේ විශ්වය තුල කොයි තාක් දුරට සත්‍යයන්ට ඇහෙන කතා කරන්න පුළුවන්ද කියලා දැන් ආයමත් අහද්දී බුදුරජාණන් වහන්සේ වදලා ආනන්දේ නුඹ නැවත නැවතත් තථාගතයන් වහන්සේගෙන් එකම ප්‍රශ්න විමසනවා. එහෙමනම් හොඳට මතක තියාගන්න ධාරණී කරගන්න කියලා ඔන්න බුදුරජාන් වහන්සේ ලෝක ධාතු ගැන විස්තරයක් කරන. මේකට කියන්නේ ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ සත්‍යයන් උපදින සත්ව තල 31ක් තියෙනවා කියනවා. මේ සූර්යාගේ ආලෝකයේ යම්තාක් දුරට විහිදෙනවද? චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් දුරට මේ විශ්වය තුළ විහිදිලා යනවද? මේ පරාසය තුළ සත්‍යයන් උපදින සත්ව තල 31ක් තියෙනවා. සතර අපායක් තියෙනවා. දුක් සහිත තැක්, අකුසල් කරලා පව්කම් කරලා ඒවැ විපාක හැටියට උපදින සත්ව තල හතරක්. නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර අපාය. ඊළඟට මනුස්ස ලෝකෙ එකයි. මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ තියෙන මනුස්ස ලෝකෙ එකයි. දිව්‍ය ලෝක හයක් තියෙනවා.
චාතු මහරාජිකේ තාවතිංසේ යාමේ තුසිතේ නිම්මාන් රති පරිනිමිත වසවර්ති කියන මේ දිව්‍ය ලෝක 6ම ඉහළට ඉහළට අහසි පිහිටලා තියෙනවා යොදුම් 42000 බැගින් පරාසය තුල කියන මේ දිව්‍ය තල පිහිටලා තියෙන. එතකොට මනුස්ස ලෝකේ ඉඳන් යොදුම් 42000ක් ඉහළ අහසි චාතු මහරාජික දෙව්ලෝ. එතන ඉඳන් තවත් යොදුම් 42000ක් ඉහළින් තවුතිසා දෙව්ලෝ. එතන ඉඳන් තවත් යොදුම් 42000ක් ඉහළින් යාම දිව්‍ය ලෝකේ. ඔය විදිහට දිව්‍ය තල පිහිටලා තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ කියන මේ රූපී ධ්‍යාන ලබලා භාවනා කරලා රූප ධ්‍යාන සහිතව භාවනා වඩපු අය උපදින බ්‍රහ්ම තල 16ක් තියෙනවා. ඒවට කියන රූපාවචර බ්‍රහ්ම ලෝක. රූපී බ්‍රහ්ම තල 16ක් තියෙනවා. අරූප ධ්‍යාන වඩන අය ඉන්නවා. ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින් සංඥායතන නේව සංඥා නා සංඥායතන කියන මේ අරූප ධ්‍යාන වඩන අය උපදින බ්‍රහ්ම තල 4ක් තියෙනවා. එතකොට ඔය ඔක්කොම එකතු කරාම තල 31ක් වෙනවා. මෙන්න මේ තල 31 රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි අරූපී බ්‍රහ්ම තල 4යි දිව්‍ය ලෝක 6යි සතර අපායයි මනුස්ස ලෝකයයි. මේ තල 31ම පිහිටලා තියෙන්නේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල කියලා. ඔන්න උතන ඉඳන් බුදුරජාණන් වහන්සේ අපිට හිතා ගන්න බැරි මේ විශ්වය ගැන මහා පුදුම විස්තරයක් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ ඔය වගේ දහසක් මතක තියා ගන්න කියෝ. ඒ දහස තුලම සූර්යාව දහසක්, චන්ද්‍රයෝ දහසක් තියෙනවා කියෝ. මේ වගේ මනුස්ස ලෝක 1000ක් තියෙනවා කියෝ. සතර පායවල් 1000ක්, දිව්‍ය ලෝක 6ේවත් 1000ක්, අර තල 31ේව දහසක ප්‍රමාණයක් මේ විදිහට මතක තියා ගන්න කියෝ විශ්වය. ඒකට කියනවා චූලනිකා ලෝක ධාතුව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ ඔය චූලනිකා ලෝක ධාතුව ගුණ කරන්න කිව්ව දසදහස. ඒ කියන්නේ ඒ වගේම දසදහස්ක ප්‍රමාණයක්. ඒක වැඩි කරනවා, එකතු කරනවානේ ගුණ කරන්න කිය. ඒකට කියනවා දිවිසහස්‍රී ලෝක ධාතුව. ඒ තුලත් මේ වගේම manuss ලෝක, දිව්‍ය ලෝක, සතර ආපායවල් මේ වගේම ප්‍රමාණ තියෙනවා කිය. ඔන්න දිවි සහස්‍රී ලෝක දාත් අර දහස දස දහසෙන් ගුණ කරා 10.6 වෙනි ඵලයක් එනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ ඒ දිවි සහස්‍රී ලෝක ධාතුවත් ගුණ කරන්න තවත් දස දහසකින් වැඩි කරපුවාම ඒ තමයි කිව්ව ත්‍රි සහස්‍රී ලෝක ධාතුව. බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල කියලා දේශනා කරලා තියෙන මේ ත්‍රි සහස්‍රී ලෝක දාත්. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද තථාගත බුදුරජාණන් වහන්සේ නමකට ඉරදි බලෙන් බුදු කෙනෙකුට මේ දසදහසක් ලෝක ධාතුවට මැහින්න කතා කරන්නත් පුළුවන් කියෝ. අර කියන චූලනිකා ලෝක ධාතුවට ඇහින්න කතා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේට කැමතිනම් අදිෂ්ඨාන පිහිටවල දිවි සහස්‍රී ලෝක ධාතුවේම ඉන්න මේ සත්ත්ව ලෝක වලට ඇහින්න ඉරදීන් කතා කරන්න පුළුවන්. ආනන්දේ තථාගතයන් වහන්සේට ත්‍රි සහස්‍රී ලෝක ධාතුවේම ඉන්න සත්ත්වයන්ට ඇහින්න ඉරදීන් කතා කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දේ තථාගතයන් වහන්සේ ඒ ඒ සත්ත්ව ලෝකවල සත්වයන්ට ඉරුදි බලෙන් ආලෝක ධාරාවන් පිටත් කරලා යවනවා කියන ඉරුදියෙන් විශ්වය පුරා ආලෝක ධාරාවන් යවනවා එකවර. අපි මේ කතා කරන ආලෝකයේ වේගයෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඉරුදියේ එකවර මේ සත්ත්ව ලෝකවලට ආලෝක ධාරාවන් පිට කරලා මේ ආලෝකයත් එක්කම ඒ සත්වයන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ මේ දේවානුභාව ඉක්මවාගේ ආලෝක ධාරාවන් කියලා ඒ දිවියන් බ්‍රහ්මයන් මේ ආලෝක ධාරාවන් හඳුන ගනිද්දී ඒත් එක්කම උන්ට ඇහෙන විදිහට දහම් දෙසන්න පුළුවන් කෙනා. එතකොට අපිට පේනවා අපි මේ කතා කරන ආලෝකයේ වේගයේ ශබ්දයේ වේගයත් එක්ක නෙමෙයි බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ඉරුදි මේ හැකියාව අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඉරුදි විෂය අචින්ත්‍යයි ලෝක විෂය අචින්ත්‍යයි බුද්ධ විෂය අචින්ත්‍ය දේවල් මේවා. එතකොට මේ දේශනාව කරද්දී දැන් සාමාන්‍යයෙන් සද්ධාාවක් තියෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය ගැන බොහෝ පැහැදීමට පත්වෙච්ච ශ්‍රාවකයෙකුට නම් අනේ බුදුරජාණන් වහන්සේ මහා පුදුම ඍද්ධිමත් කෙනෙක් නේද, උන්වහන්සේ මොනතරම් පුදුම කෙනෙක්ද කියලා සද්ධාාවක් ඇති. ආනන්ද හාමුදුරුවෝ ඒ වගේ බොහෝම සද්ධාවන්ත කෙනෙක්. ආනන්ද හාමුදුරුවන්ගේ ඇඟේ ලොමු ඩැහැගත් මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. කියනවානේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ විශ්වය ගැන මේ දේශනාව කරද්දි තථාගතයන් වහන්සේගේ හැකියාව මේ විශ්වය ගැන අවබෝධඥානෙ බුදු කෙනෙකුගේ තියෙන මේ හැකියාව ගැන අහද්දි මගේ ඇඟ කිලි පොලාගෙන ගියා. ස්වාමිනී මගේ ඇඟ ලොමු ඩැහැගත්තා කියලා. එතන හිටියා උදායි කියලා
දේවදත්ත හාමුදුරන්ට පක්ෂපාත ස්වාමීන් වහන්සේට මේ උදායි හාමුදුරු බොහෝ වෙලාවට නොයෙක් විදිහට යම් යම් අයට නින්දා පහස කරනවා උසුළු විසුළු කරන භික්ෂුන් වහන්සේනම දැන් ආනන්ද හාමුදුරුවන්ගේ මේ ශ්‍රද්ධාවත් එක්ක ඇතිවෙච්ච පැහැදීම දැකපු උදායි කියනවා හා ආනන්ද මේ ඔයාට මොකද මේ හැකියාව තියෙන බුදුරජාන් වහන්සේටනේ ඔයා මොකද ඔච්චර මේ උද්දාමයටපත් වෙන්නේ ලොමු ඩැහැගත්තලු මේ ඇඟ කිලි පොලාගෙන ගියාලු ආනන්දට මොකද්ද මේ තියෙන මේ අමුතු දේ කියලා ඇහුව එතකොට බුදුරජාන් වහන්සේ වදලා හා හා උදායි කටවහ ගන්න කියෝ ඔබට බොහෝ අහිත පිනිස දුක පිනිස හේතුවේ බුදුරජාන් වහන්සේ වදන මහණෙනි ආනන්ද හාමුදුරන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන බුදුරජාණන් වහන්සේගේ හැකියාව ගැන ඇතිවෙච්ච පැහැදීම සද්ධාව ආනන්දට හත් වාරයක් සක්විති රජකම් කරලා සක්‍ර දෙවියන් වෙලා වාර ගණනාවක් ඉපදිලා නොඑක් සිටු තනතුරු ලබන්න තරම් ඒ පුණ්‍ය සිතුවිල්ල බලවත් නමුත් මහණෙනි ආනන්ද මේ ජීවිතේම සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ උතුම් අරහත්ත්වයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා එතකොට අපිට පේනවා මේ බුදු කෙනෙකුගේ තියෙන අවබෝධයේ විශ්වය ගැන තියෙන හැකියාව ඒක අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට අපිට යම් තන් හරි මේ දේශනාවලින් පේනවා අපි මේ ඉන්න ලෝකයේ වගේ තවත් ලෝක තවත් සත්වයන් උපදින සත්ව තල මේ විශ්වය පුරා කොයි තරම්නම් ඇද්ද? ඒ නිසායි ලෝක විශ්ය අචින්ත්‍යයි කියේ. මේ වෙනස් වෙවි යන මේ විනාශ වෙවි යන මේ විශ්වයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ සත්ත්‍ය සූර්යෝද්ගමන සූත්‍රයේ තවත් ආකාරයකට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ මොනතරම් සත්ත්ව ලෝක මේ විශ්වයේ මොනතරම් මේ ලෝක ධාතු තිබුණා කාලයකට මේවා යම් යම් සත්ත්‍ය තල මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල තියෙන මේ ලෝක ධාතු එකින් එක කාලයකට විනාශ වෙවි යනවා ආයි කාලයක් ගිහිලා ආයමත් ඒවා හටගන්න සත්ත සූර්යෝද්ගමන සූත්‍ර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ මනුස්ස ලෝකේ කාලයක් එනවා කියනවා අවුරුදු දසදහස් ගාණක් වර්ෂාවක් නැති කාලයක් එනවා එතකොට වැස්සක් නැහැ මේ වැස්ස නැති වෙලා කාලයක් යනකොට වර්ෂාව නැතුව යන අවුරුදු දසදහස් ගණන් වර්ෂාවක් නැති වෙන හැබැයි ඔය මට්ටමට එනකොට මනුස්සයන්ට දැන් එන්න එන්න මේ මහ පොළොවේ වැස්ස නැහැ කියන්නේ වගාවල් ටික විනාශ වෙන කන්න බොන්න තියෙන එළවලු ටික මේ හදාගත්ත දේවල් විනාශ වෙලා යන මිනිස්සුන්ගේ ආහාර ගැන මේ පෘථුවියේ තියෙන මේ ආහාර රටාව සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙලා යනවා වර්ෂාව නැතිවීම තුල මේ මුළු ලෝක ධාතුවට මේ ලෝකයේම වර්ෂාව නැති වෙලා යනවා කියන්නේ එහෙම කාලයක් යනකොට බොහෝ කාලයක් යද්දී තවස් සූර්යාවෙක් ආලෝකයේ මේ පෘථුවියට වැටෙන්න පටන් ගන්න. දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ විශ්වය තුල මේ වගේම තවස් සූර්යාව ඉන්නවා. තවත් ලෝක ධාතු තවස් සත්ත්ව තල ඉන්නවා. ඒ වගේමයි ධර්මයේ සඳහන් වෙන කාලයකට මේ විශ්වය තුල තියෙන මේ ලෝක ධාතු සංවට්ටිය විවට්ටි කාලයකට මේවා එන්න ප්‍රසාරණී වෙලා ඈතට ප්‍රසාරණී වෙලා යනවා. කාලයකට මේ ලෝක ධාතු ටික ටික ලං වෙනවා අර තියෙන ග්‍රහ තාරකා මේ තියෙන සූර්යාව චන්ද්‍රය ටික ටික පෘථිවිය වලට ලං වෙන. එතකොට අනිකුත් ලෝක ධාතු වල තියෙන මේ සූර්යාවන්ගේ ආලෝකයේ පවා ටිකෙන් ටික අනික් ලෝක ධාතු වලට වැටෙන්න අවස්ථාව තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ මෙතනදී සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රයේ උන්වහන්සේ විස්තර කරනවා මහණෙනි කාලයක් යනකොට මේ සූර්යාගේ ආලෝකයට අමතරව තවත් සූර්යාවෙක්ගේ ආලෝකය පෘථුවියට වැටෙන. දැන් හිතන්න මේ එක සූර්යාවෙක්ගේ ආලෝකය වැටෙනකොට අපේ ලංකාවේ ඇයට ඒ තරම් නොදැනුණා. සමහර ලාවට පහුගිය මාසේ දෙක තුල මේ ඇතිවෙච්ච යම් පුංචි සෙල්සියස් අංශක 4ක 5ක වැඩිවීමක් දරාගන්න බැරුව දාඩිය දාගෙන මුළු පුදුම අමාරුවක් මේ සමහර පළාත්වල දැන් අනුරාධපුරයේ පැත්තට යනකොට සෙල්සියස් අංශක 37 විතර උෂ්ණත්වය වැඩි වෙච්ච දවස් තිබ්බ පහුගිය මාසවල මිනිස්සු පුදුම අමාරුවේ සැරින් සැරේ ඇඟ හොදනවා වතුර ගා ගන්නවා එතකොට අපේ රටවල් වලට මේ පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි වෙනකොට දරා ගන්න අමාරුයි මේ ලෝකේ සමහර රටවල් තියෙනවා උෂ්ණ කාලවලට සෙල්සියස් අංශක 40 50 55 උෂ්ණත්වය වැඩි වෙන එතකොට ගිනියම් වෙච්ච පරිසරයක් ඇති වෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි තවස් සූර්යාවෙක්ගේ ආලෝකය මේ පෘථුවියට වැටෙන කාලයක් එනවා කියන. කාලයක් ගිහිල්ලා තවස් සූර්යාවෙක්ගේ ආලෝකය මේ පෘථුවියට වැටෙනකොට කුඩා ගංගා ඇලදොල මේ වැව් පොකුණු ලින් සියල්ල හිඳිලා වේලිලා පොළව කරකුට්ටම් වෙලා යනවා කියන. එතකොට අපිට පේනවා මේ කුඩා ගංගාවල් ඇලදොල ලින්
මනුෂ්‍යයන්ට යම්තම් හරි වතුර පොදකට හරි ඉතුරු වෙච්ච යම්තාක් දෙයක් තිබුණද මේ සියල්ල දෙවනි සූර්යාගේ ආලෝකේ පෘථුවියට වැටෙනකොට මේ සියල්ල හිඳිලා හිඳිලා අවසන් වෙලා යනවා කියන එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මේ හැම තැනකදීම මේ සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රය පෙන්වන්නේ මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි ඒ නිසා අප්‍රමාදීව ධර්මාවබෝධය ලබන්නම මහන්සි ගන්න එහෙම කියලා බුදුරජාන් වහන්සේ ආයමත් පෙන්නවා මහණෙනි තවත් කාලයක් යනකොට බොහෝ කාලයක් යනකොට තවත් සූර්යාවෙක්ගේ ආලෝකේ පෘථුවියට වැටෙනවා හැබැයි ඔය වෙනකොට මිනිස්යන් මේ ලෝකෙ තුල මිනිස්යන්ට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ ඔවුන් සියලු දෙනා මිය පරලොව ගිහිල්ලා සත්‍යයන් මේ සියලු දෙනා විනාශයට පත් වෙනවා එතකොට බුදුරජාන් වහන්සේ පෙන්නවා තුන්වෙනි සූර්යාගේ ආලෝකේ පෘථුවියට වැටෙනකොට විශාල ගංගාවක් ගංගා යමුනා අචිරවති සරබෝ මහේ කියලා හඳුන්වපු මේ පංච මහා ගංගාවල් ඇතුළු විශාලම ගංගාවල් හිඳිලා යනවා. එතකොට කලින් දෙවනි සූර්යාගේ ආලෝකේ වැටෙනකොට පුංචි කුඩා ගංගා ඇලදොල මේවා ලිං පොකුණු මේවා හිඳිලා ගියාට තුන්වෙනි සූර්යාගේ ආලෝකේ පෘථුවියට වැටෙන කාලේ එනකොට විශාල ගංගා සියල්ල හිඳිලා යනවා කියනවා මේ ලෝකේ. බුදුරජාන් වහන්සේ ආයමත් සිහිපත් කරනවා මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව කුසල් වඩන්න මහන්සි ගන්න ධර්මාවබෝධයටම වීරිය වඩන්න. එහෙම කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි තවත් කාලයක් යනකොට තවත් සූර්යාවෙක්ගේ ආලෝකේ පෘථුවියට වැටෙන. මේ හතරවෙනි සූර්යාගේ ආලෝකේ වැටෙනකොට විශාල ගංගාවල් හටගන්න විල් තියෙනවා. හිමාල වනාන්තරයේ ඉහළ තියෙන චද්දන්ත විල අනෝතත්ත විල ආදී මේ මහා විල් විශාල ජල ධාරාවන් හටගෙන විශාල ගංගාවල් ගලාගෙන යන මේ මහා විල් සියල්ල හිඳිලා යනවා කියලා. අද අපිට පේනවා ලෝකේ දැන් සමහර විල් තියෙනවා. ඔබ අහලා ඇති ලෝකේ සමහර රටවල තියෙන විල් අපේ රටවල් වගේ 3-4 ගුණයක් විශාල. සමහරලාට මුහුදක් කියලා හිතන තරම් විශාල විල් තියෙනවා. පංච මහා විල් කියනවා. එතකොට ඔබ ඉගෙනගෙන ඇති මේ සියලු විල් විශාල විල් සියල්ල හිඳෙන්න පටන් ගන්නවා. හිමාල කඳු මුදුනේ තියෙන මේ මහා ගංගාවල ජලය ගලාගෙන යන විශාල විල් පවා හිඳිලා යනවා හතරවෙනි සූර්යාගේ ආලෝකේ වැටෙන. ඊළඟට කාලයක් යනකොට මේ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයටම වීරිය වඩන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තවත් කාලයක් යනකොට තවත් සූර්යාවෙක්ගේ ආලෝකේ පෘථුවියට වැටෙනවා. එතකොට මහා සාගරය හිඳෙන්න පටන් ගන්නවා. මහා සාගරයේ ජලය හිඳීගෙන හිඳීගෙන වේලීගෙන වේලීගෙන ගිහිල්ලා බුදුරජාන් වහන්සේ පෙන්නවා සාමාන්‍ය අඩුවෙන හැටි තල්ගස් 10ක් තරම් තල්ගස් 7ක් තරම් තල්ගස් 6ක් තරම් ඔය විදිහට වතුර හිඳීගෙන හිඳීගෙන ගිහිල්ලා අවසානයේ ගොබ් ඇටයක් හොඟව ගන්න තරම්වත් වතුර නැති මට්ටමට මහා සාගරයේ ජලය හිඳිලා යනවා කියන්නේ ඔබට පේනවා මේ ලෝකේ දිහා ගත්තහම මේ අපි ඉන්න පෘථුවිය තුළ මහා පොළොවට වඩා තියෙන ජලය ඔබ සිතියමක් අරගෙන ලෝක සිතියමක් අරගෙන මේ පෘථුවියේ ස්වභාවය ඔබ මැන්නෝ මේ පොළොව තියෙන ප්‍රමාණ වලට වඩා විශාල වශයෙන් මේ ලෝකෙ පිරලා තියෙන මහා සාගරේ සාගර ජලය. එතකොට මේ මහා සාගරේම හිඳිලා හිඳිලා ගිහිල්ලා සාගරයේ තියෙන ගැඹුරුම තැන පවා ගොබ් ඇටයක් පොගෝ ගන්නවත් ජලය නැති ප්‍රමාණයට මහා සාගරේ හිඳිලා යනවා. පස්වෙනි සූර්යාගේ ආලෝකේ වැටෙනකොට බුදුරජාන් වහන්සේ ආයමත් සිහිපත් කරනවා මහණෙනි මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න. ඊළඟට ඔහොම කාලයක් ගිහිලා හයවෙනි සූර්යාගේ ආලෝකේ වැටෙනකොට මුළු පෘථුවියම දුම් දාන මට්ටමට පෘථුවියෙම දුම් දාන්න පටන් ගන්නවා කියන්නේ. ඔබ දන්නවා සාමාන්‍ය නිකන් හිතන්න මැටි වළඳක් රත් කරනකොට ගිනියම් වෙලා දුම් දාන්නේ යම්සේද? ඒ වගේම මේ පෘථුවියේම උෂ්ණත්වය වැඩි වෙලා මුළු පොළොවම දුම් දාන මට්ටමට පත් වෙනවා කියන. බුදුරජාණන් වහන්සේ ආයමත් සිහිපත් කරනවා මහණෙනි සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදීව ධර්මාවබෝධයටම වීරිය වඩන්න. හත්වෙනි සූර්යාගේ ආලෝකේ වැටෙනකොට තවත් කාලයක් යනකොට තවත් සූර්යාවෙක්ගේ ආලෝකේ වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හත්වෙනි සූර්යාගේ ආලෝකේ පෘථුවියට වැටෙනකොට අර දුම් දනමමින් ගිනියම් වෙලා තිබ්බ පෘථුවිය ගිනිගෙන අලු දූවිලි වගේ විසිරිලා මේ විශ්වය තුළ විනාශ වෙලා පුපුරමින් කෑලි කෑලි ගිනිගෙන විනාශ වෙලා යනවා කියන. එතකොට අපිට පේනවා මේසා විශාල මහා පෘථුවිය මේසා විශාල මහා සාගරයේ ජලය මේ සියල්ල පවා විනාශ වෙලා ගිනිගෙන මුළු පෘථුවියම අලු දූවිලි බවට පත් වෙලා මේ විශ්වය තුළ ගිනිගනිමින් පුපුරමින් විනාශ වෙලා යනවා කියන.
මේ විදිහට දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ නිසා සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්පමාදීන සම්පාදිත අප්‍රමාදීව කුසල් වඩන්න කියනවා. මේ විදිහට සත්ත සූර්යෝද්ගමන සූත්‍රයේ මේ විශ්වයේ මේ ලෝක ධාතුවම විනාශ වෙලා යන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට අපිට පේන කෙනෙක් හිතන්න පුළුවන් නෑ මේ ලෝකේ බොහොම සදාකාලිකයි. මේ ලෝකේ හැමදාම පවතිනවා. මේ තරම් විශාල විශ්වයක් විනාශ කරන්න බෑ. මේ මහා සාගරේ කාටද එහෙම කියන්න පුළුවන්. ඔය වගේ තර්ක විතර්ක කර කර ඉන්න අය ඉන්නවා. හැබැයි බුදුරජාන් වහන්සේ මේ පෙන්වන්නේ මේ අදියේ වෙන එකක්වත් හෙට අනිද්දා වෙන එකක්වත් තව අවුරුදු 50කින් 100කින් වෙන දෙයක් නෙමෙයි. කල්ප ගණනාවක් යනකොට විශ්වයේ සිද්ධ වෙන දෙයක්. එතකොට මේ එක සූර්යාවේ ගාලෝකේ වැටිලා තවත් සූර්යාවේ ගාලෝකේ වැටෙන්න විශාල කාලයක් යනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි දීර්ඝ කාලයකට පසු අවුරුදු දසදහස් ගාණක් ලක්ෂ ගාණක් වෙන්න පුළුවන් මේ දීර්ඝ කාලේ. එතකොට මේ විදිහේ කාල පරාසයක් තුල මේ විශ්වය අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් උන්වහන්සේ පෙන්වා මහණෙනි මේ වගේ මේ ලෝක ධාතුම විනාශ වෙලා ගිනිගෙන දැවිලා විනාශ වෙන කාලයක් එනවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ආ එහිම විනාශ වෙනවා නම් එතකොට මේ ලෝකවල ඉන්න සත්වයන්ට මොකද වෙන්නේ? මේ සත්වයන් සියලු දෙනාම සතර ආපායේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක මේ සියල්ල විනාශ වෙලා යනවා මේ විනාශෙදි. එතකොට මේ සත්වයන් සියලු දෙනාම ආභස්සර නමින් ආලෝක විහිදෙන අහසේ පාවිවි ඉන්න සත්ත්ව කොටසක් බවට පත් වෙනවා කියලා. ඔවුන්ට ආයෙමත් පරිසරයක් හැටියට පෘථුවියක් කාලයකට පස්සේ හරි සකස් වෙලා ඒ සත්ත්වතල සකස් වෙන තෙක් ඔහි අහසේ පාවිවි ඉන්න මේ විශ්වය තුල ඔහි පාවිපාවි ඉන්න සත්ත්ව කොටසක් බවට පත් වෙනවා. ඊ ආයට කියන්නේ ආභස්සර කියලා. ආභස්සර නමින් අහසේ පාවිපාවි ඉන්න සත්ත්ව කොටසක් හැටියට ඔහි පාවිපාවි ඉන්නවා කියන සත්‍යය. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පින මහණෙනි මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා ගියත් අවිද්‍යාවත් තණ්හාවත් නිසා සසර ඉපදී යන සත්වයන්ගේ සංසාර ගමනේ අවසානය බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ. එතකොට ඔය වගේ සත්ත්ව සූර්යෝද්ගමන කියන සූත්‍රයේ තුල මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා සූර්යාව හතකගේ ආලෝකේ වැටිලා මේ ලෝකයේ විනාශ වෙලා යන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊළඟට ආයමත් ලෝක ධාතුවක් හට ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීඝනිකාය තින අග්ගඤ්ඤ කියන සූත්‍රයේ තුල. අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ විනාශ වෙලා ගිය ලෝක ධාතුවක් කල්ප ගානකට පස්සේ ආයම සකස් වෙලා මේ විදිහටම සත්ත්ව ලෝක සකස් වෙලා යන ආකාරය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දැන් කාලයක් යනකොට අර විශ්වය තුල ගිනිගෙන දිලිසිලා විනාශ වෙලා අලු දූවිලි වගේ විසිරිලා ගිය මේ අංශු කාලයක් යනකොට මේ දැන් සූර්යාව හතකගේ වැඩි ආලෝකේ එන්නේ නඩුවෙලා මේ සූර්යාවන්ගේ ආලෝකේ අඩුවීගෙන යන කාලයක් එනවා. අවසානයේ යන්තම් එක සූර්යාවෙගේ ආලෝකේ පමණක් පෘථුවියට වැටෙන කාලයක් එනකොට අර විශ්වය තුල තියෙන මේ අංශු එකතු වෙලා යන්තම් කිරිවල යුදේ වගේ පෘථුවියක් තමයි කියන ඉස්සල්ලාම හැදෙන්නේ හරියට වලාකුලක් වගේ කිරිවල යුදේ වගේ අර අංශු එකතු වෙලා සකස් වෙනවා. ඒ වෙනකොටත් අර සත්‍යයන් අහසේ පාවි ආභස්සර නමින් අහසේ පාවි ඉන්න කොටසක් බවට පත් වෙනවා. මේ කිරිවල යුදේ වගේ සකස් වෙන මේ පෘථුවිය කාලයක් යද්දී ටික එකතු වෙලා ඔන්න ආයෙමත් සකස් වෙලා එනකොට මේ පොළොවෙන් සුගන්ධයක් මතුවෙනවා කියන. දැන් අර අහසේ පාවි ඉන්න මේ සත්‍යයන් මේ ගන්ධය ආග්‍රහණය කරන්න පටන් ගන්නවා. මේ ගන්ධය ආග්‍රහණය කරනකොට ඔවුන්ට බොහොම සතුටක් ඇති වෙනවා. ඔවුන්ට රසයක් දැනෙන්න පටන් ගන්නවා. දැන් බලන්න සමහර දැන් අපි කන මනුස්ස ලෝකෙ මිනිස්සු අපි ජීවත් වෙන්නේ කබලින්කාර ආහාර කියලා ධර්මයේ පෙන්වන්නේ මේ හපලා කන බොන මේ පේන්න පිගාන්ට තියලා කන බොන ආහාර ගොරෝසු ආහාර. ඒවට කියන කබලින්කාර ආහාර. හැබැයි දෙවියන් බ්‍රහ්මයන් ඒ අය ශරීරේ පවත්තන්න යම් ආහාරයක් අවශ්‍යයි. හැබැයි ඒ අයගේ ආහාර මේ අපි කනවා බොනවා වගේ ගුරුසු ආහාර නෙමෙයි. ඒවට කියන්නේ සියුම් ආහාර. ඒ අය ආග්‍රහණයෙන් තමයි ඒ ආහාරවලින් ඒ සුවඳ සමහර දෙවිවරු ගැන තියෙනවා සුවඳ ආග්‍රහණය කරන මල් සුවඳ ආග්‍රහණය කරන දෙවිවරු. ගස්වල තියෙන පොතු සුවඳ මේ වගේ තියෙනවා දේශනාවල අංගුත්තර නිකායේ සඳහන් වෙනවා මේ උක්ෂ දේවතාවරු ඉන්නවා ඒ ගස්වල තියෙන පොතු සුවඳ මල් සුවඳ ගෙඩිවල සුවඳ ඒව ආග්‍රහණය කරනකොට ඔවුන්ගේ කුසගින්න සංසිඳෙනවා කියලා. ඊළඟට බලන්න මේ දෙවියන් ගැන එහෙම සඳහන් කරනවා වගේමයි ඔබ අහලා ඇති සමහර අමනුස්ස කොටස් ප්‍රේත කොටස් ගැන සඳහන් වෙනවා
ඔවුන් අර පිළිකුල් දේවල් ආග්‍රහණය කරමින් සමහර ලාවට අසුචි වෙන්න පුළුවන් මලමුට්ට වෙන්න පුළුවන් පිළිකුල් දෙයක් දුඟදහමන දෙයක් ඔවුන්ගේ කුසගින්න නිවා ගන්න නම් ඔවුන් එය ආග්‍රහණය කරන මිනිස්සු කනවා බොනවා වගේ සමහර ලාවට මේ සත්තු තිරිසන් සත්තු ඌර බල්ලෝ ගිහිල්ලා මේ අසුචි කනවා වගේ අමනුෂ්‍යව ඒව ආහාර කර ගන්නව නෙමෙයි ඒක ආග්‍රහණය කරන ආග්‍රහණයෙන් ඔවුන්ගේ කුසගින්න නිවෙන ඒක තමයි ඔවුන්ගේ ආහාරය එතකොට ඒ වගේ අර ආබස්සර නමින් අහසේ දාට පාවි පාවි ඉන්න මේ සත්වයන් අර පොළවේ තියෙන පෘථුවියේ හැමන මේ පෘථුවි රසය ආග්‍රහණය කරන්න පටන් ගන්න. පෘථුවි රසය ආග්‍රහණය කරද්දී ඔවුන්ගේ ශරීරවල ටික 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 ගොරෝසු භාවයක් ඇති වෙන්න පටන් ගන්න. කාලයක් යනකොට අර කිරිවල යොදේ වගේ සකස් වෙච්ච පෘථුවිය දැන් එන්න එන්න ටික ටික විශාල වෙලා සම්පූර්ණයෙන්ම පෘථුවිය හැදෙන්නේ කිරිවල යොදේ වගේ. තාම මේ ලෝකයන් වෙනස් වෙලා මේ ජලය මේව හටගෙන නැහැ කිරිවල යොදේ වගේ පෘථුවියක් තියෙන බොහොම සුවඳයි. එතකොට මේ පොළොව මට්ටමේ දැන් අහසේ පාවි පාවි ඉන්න මේ පිරිස අර කිරිවල යොදේ වගේ තියෙන මේ ආග්‍රහණය කරපු පෘථුවි රසය දිව ගාලා ඒක හොඳටම ආග්‍රහණය කරමින් ආහාර කරගන්න පුරුදු වෙන. ඒ තුල ඔවුන්ගේ ශරීර ටික ටික ඝන වෙලා ගොරෝසු වෙලා අර ශරීරවල තිබ්බ දීප්තිමත් භාවයේ අහස යන්න පුළුවන් ආලෝක විහිදෙන ස්වභාවය නැතුව ඔවුන් ටික ටික පොළව ආශ්‍රය කරගෙන පාවි පාවි ඉන්න පිරිසක් බවට පත් වෙන. එතකොට මෙහෙම තමයි කාලයක් යනකොට ඔවුන් පොළොව මට්ටමට ලං වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නා මේක මේ අවුරුද්දකින් දෙකකින් වෙන එකක් නෙමෙයි අවුරුදු දස දහස් ගණන් දීර්ඝ කාලයක් යනකොට මේ පෘථුවිය එන්න එන්න ගොරෝසු වෙලා පෘථුවියෙන් හට ගන්නවා යම් යම් ආහාර පාන් පොළොවෙන් සකස් වෙන්න පටන් ගන්නවා මුල් කාලේ. ඒව ගැන ඒ කාලේ හඳුන්වන වචන තියෙනවා. අදා අපිට මේ වචන පුරුදු නැති වෙන්න පුළුවන්. ඒක කියනවා භූමි පපඩම් කියලා පොළොවෙන් හටගන්න ආහාර වර්ග තියෙනවා. ඒව වුන් ආහාර කරගන්නවා. එතකොට වුන්ගේ ශරීර තවත් ගොරෝසු වෙනවා. කාලයක් යනකොට බදාලතා වැල් කියලා පොළොවෙන් හටගන්නවා වැල් වර්ගයක්. ඒක බොහොම පැණි රසකින් යුක්ත ආහාර කරගන්න පුළුවන් වැල් වර්ග. එතකොට මේ වගේ නම් ගණනාවකින් පොළොවෙන් හටගන්න ආහාර වර්ග ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නන. එතකොට මේ සත්වයන් මේව ආහාර කර ගැනීම තුළ ඔවුන්ගේ ශරීර ගොරෝසු වෙලා ඔවුන් පොළොව මට්ටමේ සිටින පොළොව ඇසුරු කරගෙන මේව ආහාර කර ගනිමින් ඉන්න සත්ව කොටසක් බවට පත් වෙනවා. කොහොම කාලයක් යනකොට තමයි ඔවුන්ගේ ශරීර ගොරෝසු වීම තුළ මේ පොළොවේ ඔවුන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මොවුන් දැන් පොළොව මට්ටමේ ජීවත් වෙන පිරිසක් බවට පත් වෙනකොට මුලින් පොළොවෙන් හට ගන්නවා කියන LV කියලා V වර්ග. අපි මේ දකින්න V වර්ග නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මේ කාලේ මේ LV වල ස්වභාවය මේ V ගස් වලින් කරලෙන් V බිමට වැක්කිරෙනවා කියන. මිනිස්සු ගිහිල්ලා භාජන අරගෙන ගිහිල්ලා පුරෝගෙන පුරෝගෙන එනවා කියන. දැන් අපි දකින්න අද තියෙන මේ V වර්ග ගත්තහම කොච්චර මිනිස්සු මහන්සි වෙනවා මේවට වතුර බඳින්න ඕනේ මඩ කරන්න ඕනේ වීහින්න ඕනේ ඊළඟට කරලේ වී ටික එක ගෙනහලා කොටන්න ඕනේ කොටලා ඉවරලා එතකොට මේ වගේ විශාල වෙහෙසක් දරනවා මිනිස්සු ආහාර ටිකක් හොයාගන්න. හැබැයි මේ දීර්ඝ ආයුෂ පවතින මේ කාලවල පෘථුවිය හටගන්න කාලවල පොළොවෙන් හටගන්න මේ ඇල්වී ගැන බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේවා ඉබේම පොළොවෙන් හටගන්න. ඒ වගේමයි කරලෙන් පහළට වැක්කිරෙනවා කියන වී තම තමන් ගිහිලා භාජන වලට මේවා පුරෝගෙන පුරෝගෙන මිනිස්සු යනවා කිය. එතකොට අපිට පේනවා මේ විදිහට තමයි අර ටික 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 මේ සත්‍යයන් පොළොව මට්ටමට ජීවත් වෙන මට්ටමට පුරුදු වෙන්නේ. එතකොට මේ දේශනාව බොහොම දීර්ඝ දේශනාවක්. ඊට පස්සේ උන් ජනාවාස හදා ගන්න හැටි, ඔවුන්ගේ පාලනයේ පිනිස කෙනෙක්පත් කර ගන්න හැටි, ඊළඟට මිනිස්සු තම තමන් මේ භූමියේ කොටස් වෙන් කරගෙන වෙන වෙනම ජීවත් වෙන පටන් ගන්න හැටි, මේ විදිහට අර ආබස්සර නමින් පාවි පාවි හිටපු සත්ව කොටස මේ ලෝක ධාතු ආයමත් හටගෙන යනකොට ඔවුන් මේ සත්වයන් හැටියට සත්ව තලවලට ලෝකවලට බෙදිලා යන ආකාරය මේ අග්ගඤ්ඤ සූත්‍රයේ දීර්ඝ වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන. හැබැයි මේ හැම තැනකදීම මේ මොන දේශනාවක් කරත් විශ්වය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම තැනකදීම උන්වහන්සේ විශේෂයෙන්ම මතු කරලා පෙන්නන දේ තමයි මහණෙනි මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන් මේසා විශාල පෘථුවිය පවා අලු දූවිලි බවට පත් වෙලා මේ පඨවි ධාතුව පවා දූවිලි බවට පත් වෙලා ගිනිගෙන විනාශ වෙන කාලයක් එනවා. මේසා විශාල ජලයේ පවා සතර මහා සාගරයේ ජලයේ පවා හිඳිලා හිඳිලා අවසන් වෙලා හරියට මේ කකුලේ යටිපතුල පොඟව ගන්න තරම්වත් වතුර නැති වෙන කාලයක් එනවා මේ මහ විශ්වය තුල.
ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි මේ සුළඟ සමාලාඩ සුලි සුළඟ ඇවිල්ලා මහ විශාල සුළං හමාගෙන ගිය මේ මහා සුළඟ කාලයක් එනවා කියනවා පවන් අත්තකින්වත් පවන් සලලා සුළඟක් හොයාගන්න බැරි වෙන මට්ටමට මේ සුළඟේ ස්වභාවය අඩු වෙලා යන කාලයක් විශ්වේ එනවා. ඒ වගේමයි මේ රශ්මිය මේ ගිනිගෙන විශාල විනාශ වෙන මේ සූර්යාව හතක් පායලා මේ රශ්මිය වැඩි වෙලා දරා ගන්න බැරුව මේ ලෝකෙම විනාශ වෙලා යන කාලේන. එතකොට මේ විදිහට මේ බාහිර සතර මහා ධාතුන්ගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන බාහිර සතර මහා ධාතුන්ගේ විනාශයන් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා උන්වහන්සේ සිහිය උපදවනවා. ඒ නිසා මහණෙනි අපේ ශරීරය තුල පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. මේ කෙස් ලොම් නිය දත් සම්මස් නහර ආදී මේ සියල්ල දිරලා පස්සෙලා යන ස්වභාවයෙන් යුක්ත පඨවි ධාතු. මේ ශරීරයේ තියෙන පිත්ත සෙම සැරව ලේ දහඩිය කඳුළු උරුණු තෙල් ආදී දිය වෙලා වැగిරිලා යන ආපෝ ධාතු කොටස් බාහිර පරිසරයට එකතු වෙලා යනවා. මේ ශරීරයේ උණුසුමටයි තේජෝ ධාතු බාහිර උණුසුමත් එක්ක එකතු වෙනවා. මේ ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් වායෝ ධාතුව බාහිර සුළඟත් එක්ක එකතු වෙලා අවසන් වෙනවා. අපි සියලු දෙනාම මැරුණාට පස්සේ මේ හුස්ම ටික පිට වුණාට පස්සේ ආයුෂයි උණුසුමයි විඥානයයි බැහැර වුණාට පස්සේ මේ මම මගේ කියලා පිළිගත්ත මේ බොහොම ලස්සනට මම මේක මගේ කියලා පිළි අරගෙන නොයෙක් උපක්‍රම යොදමින් ලස්සන කරගන්න හැමදාම ඉන්න සදාකාලික ඉන්න හිතාගෙන නොයෙක් උපක්‍රම යොදමින් ආත්ම වශයෙන් පිළිගන්න මේ දෘෂ්ටියෙන් බැසගත්ත මේ ශරීරයත් විනාශ වෙලා පස් වෙලා යනවා. මේසා විශාල බාහිර පඨවි ධාතුවත් ගිනිගෙන දැවිලා විනාශ වෙලා යන කාලයක් එනවනම් මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව ගැන කවර කතාවක්? මේසා විශාල බාහිර ආපෝ ධාතුව විනාශ වෙලා අවසන් වෙලා මහා සාගරේ ජලයේ පවා හිඳිලා යන කාලයක් එනවනම් මේ ශරීරයේ තියෙන ආපෝ ධාතුවට ඇලුම් කිරීම ගැන කවර කතාවක්? මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බාහිර විශ්වයේ ඇතිවන විනාශේ පෙන්නමින් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම ශ්‍රාවකයන් ධර්මාවබෝධයේ පැත්තට ආධ්‍යාත්මික ශරීරයේ තුල තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත යථා ස්වභාවය නුවණින් විමසලා ධර්මාවබෝධයේ පැත්තටම ශ්‍රාවකයන්ව යොමු කරගන්නයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවන් කරන්නේ. එනිසා අපිට පේනවා බුදු කෙනෙකුගේ මේ විශ්වය ගැන තියෙන හැකියාව. සමහර වෙලාවට ඔබට මේ දේශනාවල් ඇහෙනකොට අපේ නුවණට මේ මනුස්ස ලෝකේ ඉන්න මේ සාමාන්‍ය මිනිස්යන්ගේ නුවණට ඒක කොහොමද වෙන්නේ? එහෙමත් වෙන්න පුළුවන්. මේ විශ්වය තුල දැන් කොහොමද ඔක අපි ඔප්පු කරගන්නේ? ඒ වගේ නොඑක් තර්ක විතරක ඇති වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝක විශ්ය අචින්ත්‍යයි. සාමාන්‍ය කෙනෙකුට විද්‍යාඥයෙකුට වේවා තාරකා විද්‍යාඥයෙකුට වේවා විශ්වය ගැන හොයන කෙනෙකුට වේවා බලන්න විශ්වය ගැන හොයලා අවසන් කරන්න පුළුවන්. ඒ නිසා මේක කොහොමද කියලා තර්ක විතරක කර කර හිටියොත් ඔහුට ඒ මුළු ජීවිතේම අවසන් වෙලා ගියත් ඔහුගේ හිත විපිලිසර වෙලා ඔහුට සමහරලාවට ඔළුව අවුල් වෙලා යන්න පුළුවන්. හැබැයි මේ විශ්වයේ ස්වභාවය නම් ඒ විදිහට තර්ක විතර්ක වලින් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඔය දේශනා සියල්ල එක්ක බුදුරජාන් වහන්සේ අවසානි කැටි කරනවා. ඒ නිසා මහණෙනි මේ බඹයක් පමණ මේ ශරීරයකින් යුක්ත ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයකින් යුක්ත මේ ශරීරයේ තුල මේ කය නම් වූ ලෝකේ අවබෝධ කරගන්න ආයතන හයකින් යුක්ත මේ ශරීරේ මේ ලෝකයට තියෙන ඇල්ම අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරගෙන සසරින් මිදෙන්න වීරිය වඩන ඒ පිණිසයි මේ සියලු ධර්ම දේශනා කරන්නේ. අපි පින්කම් කරන්නේ අපි හැමදේම කරන්නේ නිවන් අවබෝධය අරමුණු කරගෙන තමන්ට පින් දහම් කුසල් දහම් වර්ධනය කරගන්න. එහෙමනම් ඒ පිණිස ඔබ හැමදෙනාම ඔබ පසුගිය වෙසක් කාලයේ තුල නොයෙක් විදියට ආමිස පූජා ප්‍රතිපක්ති පූජා පින්කම් මේ හැම දෙයකම එකම අරමුණක් තියෙන්නට ඕනේ. මේ කරන සියලු පින් අපිට නිවන් අවබෝධයට උපකාර වේවා කියන චේතනාව. ඒ නිසාම තමයි අපි නොයෙක් පින්කම් සංවිධානය කරන්නේ. ඔබ හැම දිනාට මේ ලැබූ මනුස්ස ජීවිතයේ තුල අනිත්‍ය ස්වභාවය මේ දුක මේ ලෝකේ කිසිම දෙයක් අපිට අපේ වසඟේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. මේ ත්‍රිලක්ෂණේ අවබෝධ කර ගැනීමමයි මේ ලෝකයෙන් මිදෙන්න දුකෙන් මිදෙන්න තියෙන අපිට තියෙන එකම මාර්ගය. ඒ පිණිස ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම වීරිය නුවණ පහළ වේවා.
ධර්මාවබෝධයේ පිණිසම ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණියත් අප්‍රමාදී භාවයේ ඇතිවීම පිණිසම නිවන් අවබෝධයටම පාරමිතාවක්ම වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.